Sony වසරතුන වගකීම සමග සිංග වෙතින්ම පමණයි. මාළමේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් අද කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තමන් කඩිනමින් බදවා ගැනීමට කටයුතු කරන ලෙසට බල කරමි. විරෝධතාවයේ නිරත සිසුන් සහ දෙමාපියන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගය දක්වා පාගමනින් පැමිණියා. එහිදී පොලිසිය විසින් ලෝටස් මාර්ගයේ මාර්ග බාධක යොදා තාවකාලිකව වසා දැමුවා. සයිටම් විශ්වවිද්‍යාලයේ අපි හැමදාම නිහඬව හිටියා. අද අපි ආවේ එකම එක අරමුණකට. අපිට දුන්නා KDU විසඳුම. ඒ විසඳුම කඩිනම්ම ක්‍රියාත්මක කරන්න. එච්චරමයි අපි ඉල්ලන්නේ. අවුරුද්දයි මාස එකමාරක් වෙනවා. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. මේක හිනගාන අපරාධයක්. අපි කියන ආණ්ඩුවට කරුණා කරලා අපේ දරුවන්ට කොතලාල වෛද්‍ය පීඨයට ඍජු අන්තර්ග්‍රහණයක් කරන්න. අපි මේ සටන දිගින් දිගටම ගෙනිනවා. අපේ දරුවෝ මාරාන්තික උපවාසයකට යනවා. අපිත් මාරාන්තික උපවාසයට යනවා. පොලිසිය මැදිහත්වීමෙන් සිසුන් පස්සෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ලිපියක් බහර දීමට අවස්ථාව හිමි වූ අතර අදාළ ලිපිය බහර දීමෙන් පසු පිරිස විසිර ගියා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකින් සඳහන් කළේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කළ යුතු බවයි. යම් කිසි කෙනෙක් වෛද්‍ය උපාධියක් ගන්නවා නම් පිළිගත් ආයතනයකින් වෛද්‍ය පුහුණුව ලැබිය යුතුයි. ඒ සඳහා අපි දුන්නා ඒ සඳහා යෝජනා තුනක්. එකක් තමයි එක්ක කොතලාවල විශ්වවිද්‍යාලේ, එහෙමත් නැත්නම් මිසිනාවගෝඩ් කියන රුසියානු විශ්වවිද්‍යාලේ, එහෙමත් නැත්නම් වෙනත් 2009-2016 කාල පරිච්ඡේදය තුළ වෛද්‍ය සභාව පිළිගත්තා වූ ආයතනයකින් උපාධියක් ලබාගෙන පැමිණිය යුතුයි කියලා. ඒ යෝජනාව රජය කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම පිළිගත්තා. නමුත් ඒක ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අනපනත් ඉදිරිපත් කිරීමේදී මට හිතෙන විදිහට සමහර නිලධාරීන් එය තමන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා අවුල් කිරීමේ කටයුත්තක් කරන නිසා තමයි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ යම් පිරිස්වලට මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතු කරන්නට. කොතලාවලට අනුයුක්ත කිරීම හරහා මේ ප්‍රශ්නේ විසඳන්න, එහෙම නැතුව සයිටම් ආයතනයේ නීතිගත කරලා මේ ප්‍රශ්නේ විසඳන්න යනවනම් ඒක ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. මේ අතර සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළා. අද අපි දැක්කා සයිටම් ශිෂ්‍යන්ටත් පාරට බහින්න සිද්ධුනා, සයිටම් දෙමාපියන්ටත් පාරට බහින්න සිද්ධුනා. අපි කියනවා සයිටම් දෙමාපියන්ට, සයිටම් එකේ ඉන්න සහෝදර සහෝදරියන්ට ආණ්ඩුවේ බිල්ලක් වෙන්න එපා තාමත්. ඔබේ අධ්‍යාපන අයිතියත් ඔවුන් උදුරගෙන තියෙන්නේ. අපි කෑ ගැහුවේ ඔබෙත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන්. එහෙනම් දැන් ආණ්ඩුව දෙන මේ ගුණ්ඩු වලට අහුවෙන්න එපා. එනිසා අපි කියනවා ඔබේ අයිතිය වෙනුවෙන් පාරට බහපුවෙක් ගැන අපි සතුරු වෙනවා. ආණ්ඩුවට කියන්න ඔබට සාධාරණ නිශ්චය කරන්න කියලා.